අයිබුවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ශාලිත රාජපක්ෂ ප්‍රථමයෙන් සිරස්තල. පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජයෙන් තීරණයක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීමට ජනපති ඇමරිකා එක්සත් ජනපදයට මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්ය අංශයෙන් තීරණයක්. ලීනම් ප්‍රචණ්ඩ සුලි කුණාටුවෙන් කැනඩාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම්. නොදුරේදීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීමවල ඉදිරියට පැමිණීම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සීඹලාපිටිය මහතා පවසනවා. අපේට ගෙවීමට තිබුණු බැලුම් කරවල ප්‍රමාණය මේ වටිනාකම අපිට එහි සඳහන් දිනයේදී ගෙවීමට බැරි නිසා අපි කල් දමා ගැනීමක් කරේ. ඉතින් කල් දමා ගැනීමක් කර විට මේ ශ්‍රේණිගත කිරීමේ ආයතනයකට අපේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ අපිට ලකුණු දෙන්න පුළුවන්. ලකුණු අඩු කිරීමක් කරන්නේ මේක අපි ඉතා පැහැදිලිව බලාපොරොත්තු වෙන දොටුව තත්ත්වයක්. නමුත් වැදගත්ම දේ දැන් අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ ශ්‍රේණියෙන් අපි පහළට යන්නේ නැහැ. අපිට දැන් ඒ ශ්‍රේණියේ ඉඳලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් රේටින් සායතන හැම දෙයකින්ම ධනාත්මක පිළිතුරු මෙයින් පස්සේ. දැන් මේ දේශීය ණය ප්‍රශස්ත දැන් නිමයි. ඒ නිසා මේ අපි දැන් ස්ථාවර තැනට ඇවිල්ලා තියෙනවා. එතන තමයි ඒ ශ්‍රේණිය ඉඳගෙන අපිට දැන් අනාගතයේදී වඩාත් ඉහළ ශ්‍රේණිගත වීම මේ ආයතන වලිනුත් ලෝකෙනුත් රටනුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. එතකොට එමත්තුමා දැන් මේ දක්වලා තියෙන වාර්තාව අපේ ආර්ථිකයට අල්ති බලපෑමක් කරයි. නෑ, ඇත්තෙම නෑ. මොකද මේ එකක්වත් අපි හංගගෙන කරපු දේවල් නෙවෙයිනේ. මේක අපි බලාපොරොත්තු වුණා. මම නැවතත් කියන්නේ අපි දේශීය නැත්තම් අපේ තිබිච්ච ගෙවීමට තිබුණු බැඳුම් කර අපිට නියමිත දිනයේදී ගෙවීමට බැරි තත්ත්වයක අපි ආවා. ඒකනේ අපි පහුගිය අප්‍රේල් මාසෙක ප්‍රකාශ කළේ. ඒ ගෙවීමට බැරි නිසා තමයි අපි කල් දමා ගත්තේ. ඒකේ කල් දමා ගැනීම යම්කිසි ආයතනයක් මේ වඩාත් ලකුණු දෙන්න පුළුවන් දෙයක් විදිහට දකින්න විදිහක් නැහැ. අපි දුර්වලකම නේතර උනේ අපි ලඟ මුදල් නොතිබුණු නිසා. හැබැයි අපි දැන් ඒක පැහැදිලිව ප්‍රකාශ කළා. ඒකට වැඩපිළිවෙලක් යොදලා ඒ ණය හිමියන් එකඟ වෙලා තියෙනවා. අපි මෙන්න මේ ඉදිරි කාල සීමාවේ මේ ක්‍රමවේදයට මේක ගෙවනවා කියලා. දැන් අපි ස්ථාවර වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපේ අනාගතය අපිට පැහැදිලිවම අපි මේ ශ්‍රේණිගත කිරීම වලින් පහළට නෙවෙයි ඉහළට යෑමේ බලාපොරොත්තු ඇතුව මේ මූල්‍ය වැඩපිළිවෙලට මුහුණ දෙන්න පුළුවන්. පරිසරයේ පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා. පෙරළ පරිසරය එවැගේම අපේ ජලාශ සහ ඇලදොල ගංගා ආශ්‍රිත පරිසරය අපිට වැදගත්. ඇයි? එක පැත්තකින් දූපතක් හැටියට අපිට ජල සම්පත වැදගත්. ඒ වගේම සංචාරක වැඩසටහනෙන් යැපෙන රටක් හැටියට සංචාරකයින් ආකර්ෂණය කරගන්න අවශ්‍ය පරිසරය අපි හැම අවස්ථාවෙම රැකගත යුතුයි. එක පැත්තකින් ආයතන කීයක් තියෙනවද? මේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තියෙනවා, වෙරළ සංරක්ෂණ අධිකාරිය තියෙනවා, ඒ වගේම පළාත් පාලන ආයතන ටික තියෙනවා. නාවික හමුදා උදව් කරනවා. ඒක ඒගොල්ලොන්ගේ වගකීමක් නෙවෙයි නාවික හමුදාවේ, නමුත් උදව් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයෙන් ඔවුන්ට අයිති ඔවුන් යටතේ ගැසට් වෙන සංචාරක කලාප තියෙනවා. මේ වගේ වගකීම් පැවරෙන රාජ්‍ය ආයතන තියෙනවා. මේ රාජ්‍ය ආයතන නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අපි තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි කමිටුවක් පත් කරනවා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න අවශ්‍ය නීති තවත් ශක්තිමත් කරගන්න. ඒ වගේම සමගාමීව ගරු ජනාධිපතිතුමා කාර්ය සාධන බලකායක් පත් කරනවා. වගකීම වෙන්නේ එකක් වැඩසටහනක් සකස් කරන්න, ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සහ ඒ වැඩසටහන අධීක්ෂණය. අපේ ඒ වැඩසටහන තුළ එක පැත්තකින් දැනුවත් වීම ආකල්ප ප්‍රධාන තැන ගන්න ඕනේ. දෙවැනි එක මේ වෙන පරිසරය අපවිත්‍ර වීම, දූෂණය වීම නතර කරන්න ඒවා දිනපතා කළ යුතු නැත්නම් සස්ටේනබල් පවත්වගෙන යන්න තිරසර වැඩසටහනක් සකස් කර. පරිසරය වැදගත්. අපි ඒක ආරක්ෂා කරේ නැත්නම්
ඇත්තටම තව වසර ගණනාවක් යනකොට ඉදිරි පරම්පරාවල් වලට බලාපොරොත්තු නැති කරගන්න. ආර්ථිකය රඳා පවතින්නේ අපි පරිසරය කොයිතරම් ආරක්ෂා කරනවාද කියන එක. ඉතින් ඒ වගකීම් රාජ්‍ය ආයතන වලට විතරක් මං අර කිව්වා වගේ නැත්නම් රජයට විතරක් පවරන්න බෑ. ජනතාවටත් වගකීමක් තියෙනවා. නමුත් ඒ වගකීම ජනතාව දැනුවත් කරන්න වැඩ කරන එක පිළිබඳව රජයට වැඩ පිළිවෙලක් සකස් කිරීමේ වගකීමක් තියෙනවා. ඉතින් අනේ ඒ වගකීම අපි හරියාකාරව ඉටු කරන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා කියන පණිවිඩය මම අද ලබලා දෙන්නම්. පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අපිට ලස්සන පොලිස් ස්ථානය ආවට වටපිටාව ලස්සනට තිබුණා කියලා පොලිසියක් ලස්සන වෙන්නේ නැහැ. පොලිසිය ලස්සන වෙන්නේ අපි ඒ පොලිස් ස්ථානයේ ඉඳගෙන කරන සේවාවෙන්. දැන් අපේ අහිංසක ජනතාව කර කියා ගන්න දෙයක් නැතුව මොන හරි ප්‍රශ්නයක් වුණාම දුවගෙන එන්නේ අපේ පොලිසියට. අපි එම ජනතාවට පැමිණිල්ලක් දාන්න ආවම කතා කරන විදිය, ඒගොල්ලන්ව බලා ගන්න විදිය තමයි පණිවිඩේ යන්නේ පොලිසිය කොහොමද අපේ ජනතාව ගැන මේ සොයා බලන්නේ කියලා. ඉතින් අපි ඒ දේ හරියට කරන්න ඕනේ මහ ජනතාවට සේවය කරන එක. අනිත් එක තමයි ප්‍රදේශවල මත්ද්‍රව්‍යද පාතාලයද කිසි දෙයකට ඔලු උස්සන්න ඉඩ දිය යුතු නැහැ. එතකොට තමයි අපි ඒක කරුවොත් ඒ ප්‍රදේශයම ලස්සන ප්‍රදේශයක් වෙනවා. ඉතින් අපි පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් සෑම දෙයක්ම වගේ කරලා තියෙනවා. අපි ජීප් 500ක් ගෙනාවා. ගෙනල්ලා අපි පුළුවන් තරම් පොලිසිවලට වාහන බෙදා දුන්නා. මම දැන් තව ඉස්සරහට තව දේවල් කරන්න බලනවා. නමුත් මම ඒ සියලු දේ කරනකොට මං ඒවට ප්‍රතිචාරයක් වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ පොලිස් නිලධාරීකෙන් අවංක සේවයක්. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා මේ අමාත්‍යංශය ඕන වෙලාවක ඕන දෙයකට පොලිස් දෙපාර්තමේන්තු වෙනුවෙන් පෙනී හිටිනවා. අපි සෑම පහසුකමක්ම ලබා දෙන්න ඉන්නවා. ඉතින් පොලිස් නිලධාරීන් වශයෙන් අපි මහජනයාට සේවය කරලා මේ ඒ වැඩ කටයුතු අවංකව හරියාකාරව කරමු කියන පණිවිඩය මම අද දෙන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කියුබාවේ හවානා නුවර පැවති G77 සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ළඟා වී ඇති බව වාර්තා වනවා. 2030 න්‍යායපත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසර භාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගිතාවේ යළි ඇති කිරීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය පැවැත්වෙන්නේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය හෙට සිට 21 වනදා දක්වා ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වෙනු ඇති. තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 21 වනදා සමුළුව ඇමතීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඊට සමගාමීව ජනාධිපතිවරයා තවත් සමුළු කිහිපයකටද සහභාගි වීමට නියමිතව තිබෙනවා. මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යංශය තීරණය කර තිබෙනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ ඒ සඳහා මූලික දත්ත එක්රැස් කිරීම ඉදිරි මාසයේදී සිදු කිරීමට නියමිත බවයි. මේ ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය කැනේඩියානු ආණ්ඩුවේ ප්‍රතිපාදන යෝජනා ක්‍රමයක් යටතේ සහ තවත් ආයතන කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ඒ මහතා සඳහන් කළා. මේ අතර කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් අනතුරුව එම කලලයට මවට සහ දරුවාට පසුකාලීනව සිදුවිය හැකි සංකූලතා පුරෝකථනය කිරීමටද හැකියාවක් පවතින බවටයි විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ. සිසු දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා ඔප්නැංවීමේ අරමුණින් ආට්වින් 23 අත්කම් හා චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා බස්නාහිර පළාත් ගම්පහ ධර්මාශෝක මහාවිද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා. එහිදී විවිධ වූ අංශයන් ඔස්සේ සිසු දරුවන්ගේ දක්ෂතා එළිදැක්වීම සිදු වුණා. ඒ නිසා අද සමාජයේදී බලනකොට අපිට තේරෙනවා මුදල් වලින් සියල්ල කරන්න අමාරු. මොකද අද දවසේ නම් අපිට මුදල් වල යම් කිසි ගැටලුවක් වෙලා තියෙනවා. අද
අප පාසල වන කලගඩියන ධර්මාශෝක මහාවිද්‍යාලයේ ආර්ට්වින් චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනයක අරමුණ වෙන්නේ කොරෝනා වෛරසයත් සමග අවුරුද්දකට වැඩි කාලයක් අපි හැමෝම ගෙවල් වලට වෙලා තියා අධ්‍යාපන කටයුතු කරද්දී ගෙවල් වල එතකොට අපිට කිසිම අපේ දක්ෂතාවයක් එළිදක්වන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඒත් මේ පාසලේ 6 සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන සියලුම සිසුන් තුළ සංගුණ දක්ෂතා බොහොමයක් තිබෙනා මේ ප්‍රදර්ශනය මගින් එය එළිදක්වන්න පුළුවන්. හෙට සැප්තැම්බර් 18 වනදා කොළඹ යුගයේ සුප්‍රකට කවියෙකු මෙන්ම සාහිත්‍යතරයෙකු ජී.එච්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ 1948 සැප්තැම්බර් මස 18 වන දිනයි. බ්‍රිතාන්‍ය හමුදා විසින් මඩකලපුව යටත් කොටගෙන ඇත්තේ 1975 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වන දිනයි. අමරිකානු ජාතික කර්නල් ජෝකිඩින්ග විසින් අට්ලාන්තික් සාගර හරහා ප්‍රථම ඒකපුද්ගල බැලුන් තරණය සිදු කර ඇත්තේ 1948 වර්ෂයේ හෙටවැනි දිනකයි. එසමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.